අයිබෝන් සත්‍ය හා අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂ්වන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිතගේ නිවස යලිත් හදිසි පරීක්ෂාවකට ලක් කරයි රුදුරු සුනාමියට වසර 15ක් සපිරෙයි මෙවැනි විපත් යලි සිදුවීමට පෙර හඳුනා ගැනීමට නවීන තාක්ෂණය භාවිතා කිරීමේ වැදගත්කම ජනපති අවධාරණය කරයි. පාටලි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයාගෙන් යලිත් නිවේදනයක්. ආණ්ඩුව කියන දේ සහ කරන දේ පරස්පරයි. අනුර කියයි. වසර 10කට පසුව දර්ශනීය වූ දුර්ලභ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය. प्रधान पुवत् विकाशयन प्रथम नवदहने देशीय पुवत्वेत 2004 वर्षे डिसेंबर 26 වෙනිදා අපිට කිසිදා අමතක නොවන අමහිරි දිනයක් ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් අප මුහුණ දුන් දැවැන්තම ඛේදවාචකය සුනාමිය එදින සිදුවීම නිසා අදට මේ ඛේදවාචකය සිද්ධ වෙලා වසර 15ක් ඒත් අද ඊයේ වගේ ඉතිහාසයේ අඳුරුතම මතකයන් ඉදිරි කළ ඒ කටුක දිනය පිළිබඳව සියත ප්‍රවෘත්ති අංශය තමන සටහනක් මේ ඒ 2004 වසරේ දෙසැම්බර් මාස 26 වෙනිදායි මේට වසර 15කට පෙර සියලු ලාංකික හදවත් මොහොතකට නතර කර දිනයක් නතරට පසු දිනය වූ එදින උඳුවප් පොහොය දිනේද යෙදී තිබුණා වෙලාව සටහන් නුනේ උදැසන 9 පසුවේ විනාඩි 25ක් ලෙසින් මේ සුන්දර දූපත වටකරගත් මහ සයුරද සුපුරුදු පරිදි සිහිල් මදනල සමග නැලවෙමින් නත්තල් සිසිල විඳගනිමින් නොන්නා නමුත් කිසිවෙකුත් නොදැන සිටි ඒ ඛේදනීය නිමේෂය උදා වුණේ සියල්ලන්ගේ සිත් තුළ තිබූ සොම්නස පිරි බලාපොරොත්තු සුණු විසුණු කරමින් ජාති ආගම් බේද නොසලකා අහස් ගැඹ දෙසට ඉහළ නැගී දල රළ පෙළ කම්පාවට පත් කළේ දකුණු ආසියාව පමණක් නොව මුළු මහත් ලෝකයමයි ඉන්දුනීසියාවට ආසන්න සුමාත්‍රා දූපත්වලට ආසන්නේ රික්ටර් මාපාංක 9ක් සටහන් කරමින් නැති වූ දරුණු භූකම්පනයත් සමග ඉහළ නැගී සුනාමි රළ රටවල් 11ක පුද්ගලින්ට සිය නෑදෑ සිය මිතුරන් අඹ දරුවන් දෙමාපියන් සෙනෙහෙවතෙන් අහිමි කළා අමරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ එදින උදැසන 6:58ට මේ මහා භූකම්පනයේ සටහන් වූ අතර දරුණු සුනාමි රළ පහර ඉන්දුනීසියාව ආක්‍රමණය කළේ උදැසන 7:28ට පමණයි අනතුරුව ඒ ප්‍රචණ්ඩ රළ පහරව උදැසන 8:50 වන විට පළමු වරට ලක්දිවට කඩා වැතුනේ කිසිදු ભેදයකින් තොරව අප නැසියන් බිලිගන්නටයි ඉන්පසු ගත වූ පැය කිහිපයක් තුළ සිදු වූ සෑම සිදුවීමක්ම අපට ඉතිරි කළේ ඓතිහාසික ඛේදවාචකයක අඳුරු මතකයන් පමණයි අඩි 30ක් 40ක් දක්වා ඉහළට නැගුණු සිත් පිත් නැති සුනාමි රළ පහර ඉන්දුනීසියාව ශ්‍රී ලංකාව ඉන්දියාව සහ තායිලන්තය යන ආසියාතික රටවල දුක්බර මතකයන් ඉතිරි කරන්නට සමත් වුණා ඉන් ලොව පුරා ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 3කට අධිකයි මෙරට තුල පමණක් 30,957 දෙනෙකුගේ සුසුම් සයුරට මුසුවද තවමත් නිල නොවන වර්තාවලට අනුව ජීවිතය අහිමි වූ පිරිස 50,000ක් පමණ වන බව සඳහන් වනවා මේ අඳුරු දිනේ ඉතිහාසගත දරුණුතම අනතුරක් ලෙස හික්කඩුව පැරෑලිය ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුරද සිදු වුණා එහි ගමන්ගත් 1270කගේ ජීවිතද සයුරු රළ සමග ඈතට ඇදී ගොස් තිබුණා ප්‍රචණ්ඩ රළපෙළ කිසිවක් නොකළ වෙලසින් යලි දියඹ කරා ඇදී ගියේ ආදරය සෙනෙහස බැඳීම් මේ සියල්ල උදුරා ගනිමින්
දහස් ගණනකගේ දිවි ගමන නිම කරවු සුනාමි රළ තවත් දහස් ගණනකට ඇඹිවත පමණක් ඉතිරි කළා. ඒ අඳුරු මතකයන්ට වසර 15ක් ගතවන අද දිනේ වන විට සමුදුර සිය සුපුරුදු ජීවන ගීය ගයමින් වෙරළ මත සිටගෙන ඉන්න ඕනෑම කෙනෙකුගේ දෙපසින්ම දියබට ඇදී යන්නේ වසර කිහිපයකට පෙර තමා කළ දරුණු විපත ගැන හාන් කවිසයක් හෝ නොදන්න අයරෙන්. එදා නටබුණු බොහෝ ජීවිත මෙන්ම ගොඩනැගිලිද අද යළි ගොඩනැගී තිබුණද පුරා වෘත්තයන් යථාර්ථයක් කළ මේ කඳුළු කතාව කිසි දිනක කිසිවෙකුගේ මතකයෙන් මැකී නොයනු ඇති. සුනාමි කේජවාචකයෙන් ජීවිත අහිමිවන්ගේ මතකය තවමත් අප අතර රැඳී පවතිද්දී එදා ජීවිතයත් මරණයත් අතර සටන් කළ බොහෝ පිරිසක් ඒ මතකය අවද කරනවා. මේ අතරින් තම ජීවිතය පරදුවට තමමින් උදම් රළ සමග සටන් කරමින් දිනක් වයසැති බිලිඳාගේ ජීවිතය ගලවාගත් ගාල්ල ප්‍රදේශයේ මවක් අපට හමු වුණා. ඇය මෙලෙස තම අත්දැකීම් විස්තර කළා. දිනය 2004 දෙසැම්බර් 26 වෙනිදා. ඒ දහස් ගණනකගේ ජීවිත විනාශ කළ සහ රටේ කෝටි ගණනක් වටින දේපළ විනාශයට පත් කළ මොහොත ගොඩ ගැලූ දිනයයි. සුනාමි දළ රළ පෙර නිසා රටට සිදු වූ ව්‍යසනය අතිමහත්. බොහෝ පිරිසකට තමන්ගේ දෙමව්පියන්, නෑදෑයන්, හිතමිතුරන් අහිමි වෙත්තේ එම ව්‍යසනයෙන් ජීවිතය බේරාගත් පුද්ගලයනුත් අපේ රටේ අදටත් ඉන්නවා. මේ ඒ ව්‍යසනයට මුහුණ දී සිය ජීවිතය බේරාගත් අම්මා කෙනෙකු සහ දියණියක් සුනාමි දවසේ මහමෝදර රෝහලේදී තම දියණිය පිහිකල මෙම මාතාව සුනාමි උදරට මුහුණ දී තම දරුවාද බේරාගෙන තිබෙනවා. ශිහරා මදුවන්තේ මාතාව එම සිටුවීම අපට මෙලෙස පැහැදිලි කළා. පළවෙනි දරුව ලැබෙන්න මහමෝදර ඉස්පිරිතාලේ නැවතුනේ මේ 26 වෙනිදා උදේ 5ට විතර මාව ලේබර් රූම් එකට එක්කන් ගියා. දරුවත් මට ලැබිලා ඉන්න වෙලාවේ තමයි මට එකපාරටම මේ ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිල්ලා කතා කරේ අම්මා ඉක්මනට නැගිටින්න මේ ඉක්මනට දුවලා එන්න කියලා. මේ මම දරුවත් අරගෙන හැමම ඇඳෙන් පැනලා නැගිටලා දුවන් එන්න හදනකොට සේලයින් එකක් දීලා දුන්නේ. සේලයින් එක වැටෙන්න හැදුවා. ඊට පස්සේ ඇටෙන්ඩන්ට් අගල සේලයින් එක අරවලා මගේ අතට දුන්නා මේ එන්න ඉක්මනට කියලා. ඊට පස්සේ මම එක අතකින් සේලයින් එක අතරන් දරුවත් තුරුල් කරගෙන ඉක්මනට මේ ලේබර් රූම් එක ඇතුලෙන් එළියට ආවා. මොම ලොකු කලබලයක් වගේ ඒ වෙලාවේ දැනුණා. මම දැක්ක ලොකු මේ වතුර ගොඩාක් ඇවිල්ලා මඩපාටට වෙලා මේ මට ඒ වෙලාව නිකන් කම්පණේ වගේ කන් දෙකක් ඇහෙන්නේ වගේ එකපාරට දැනෙලා ගියා. ඒ වෙලාවේ ලොකු අසරණකමක් දැනුණා. ඒ වෙලාවේ හැටියට මට උඩට නැග ගන්න තරම් ශක්තියක් තිබුණෙත් නැහැ. ඉතින් මම හිමින් හිමින් දරුවත් තරන් ගියා. හරිම මේ අසරණකමක් දැනුණා දරුවා තියාගෙන ඉස්සර පාටි වෙලාම හිටියා. ආරංචි ආවේ මෙන්න මෙහෙ මුහුද ගොඩ ගලලා ලොකු විනාශයක් වෙලා අය කියන එක. ඒ අවස්ථාවේ මම කරේ මේ ඉස්පිරිතාලට ගියා මේ කරාපිටියට. මේ මට ඒ අය මුලින්ම කිව්වන්නේ එහා වාට්ටුවේ ඉන්නවා මේ මියගිය දරුවන් සහ මේ අම්මලා එතන බලන්න කියලා. වාට්ටු ගානේ දුවගෙන ගියා බලන්න මේ දරුවා සහ නෝනා ඉන්නවද කියලා. කියලා ඒ අනුව තමයි මේ ගිහිල්ලා මේ දෙන්නව දැක්කේ සනීපෙන් ඉන්නවා. සුනාමි දවස මගේ අම්මා මාව අරගෙන එතනින් බේරිලා ආවිල්ලා තියෙනවා. මම ගොඩක් සතුටු වෙනවා අම්මා මාව බේරගෙන එය කරපු කැප කිරීමට. සුනාමි කේදවාචකයේ සිදුවී අදට වසර 15ක් සපිරෙනවා. මෙවන් විවසනයක් යලිත් අප රටින් නොවේවා යන්න අද වන්නෝ දිනයක අප සියලු දෙනාගේම ඒකායන ප්‍රාර්ථනයයි. මේ අතර සුනාමි ව්‍යසනයට මුහුණ දුන් පුද්ගලයන් සොයා යමින් සියත ඔන්ලයින් කණ්ඩායම මගින් වාර්තාමය වැඩසටහනක් සිදු කළා. ඉන්දුනීසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා කරේ රටවල් 14කට සිත් පිට නැතිව කඩාවදින මේ උදම් රළ බෙලිගන්නා ජීවිත ගණන ලක්ෂ 2කට අධිකයි. මේ එහිදී මුඩකෙසුණු සුනාමි රළ පහරට හසු වූ පුද්ගලයන් සියා දෙකීම පැහැදිලි කළ ආකාරයයි. මම ත්‍රිවිල් එකේ වාල්ලිට මගේ යාළුවෙක් එක්ක ඉතින් මේ දේ සිදු වුණා. මේ එකපාරටම ඔය කියන විදිහට මුහුද ගොඩට ආවේ නෑ. ප්‍රමත්තමෙක් තමයි මූද ගොඩට ආවේ. මේකේ සිදුවීම් වලින් මයිතේ මේ අසලම මයිතේ 50ක් 60ක් අතර ගන්න නැති වුණා. නාමි එද්දී අම්මා උදේ පාන්දර සිල් ගන්න ගියා. සබ් සිටියේ මං වැඩ කරේ සිකියුරිටි. මං ඈත දැක්කා උපාසකම්මලේනෝ. මං ගෙදර දුවලා ඇවිල්ලා අම්මට කිව්වා ලෙට්ටි වල යන්න කියලා.
අනේ කළුපුතේ මට ඇඟපත රිදෙනවා මට යන්න බෑ කියලා උළුවස්ස උඩ වාඩි වුණා. මං අම්මට බොරු කිය කිය අතින් අල්ලගෙන යද්දි මේ පැත්තෙන් ගහුව රළපාරක් ජට වුණා. ඊට පස්සේ මරණ හොයාගන්න බැරි වුණා. මම අරක්කමේ පෙරේද සේවය කරපු රෙස්ටුරන්ට් එකේ ඉන්න වෙලාවේ තමයි මේ සිද්ධ වුණේ. එකපාරටම මූණ වතුරෙස්සුණා. වතුරෙස්සුණා කියන්නේ අඩි 9ක් 10ක් විතර වතුරෙස්සුණා. අදත් එක්කම මාව ගහගෙන ගලාගෙන ගියා. අර කොන්ක්‍රීට් එක තට්ටුවකම නෑ බැලුවා වේදයක් සවත් නම් වෙන්න බෑ කියලා තමයි මම කියන්නේ. මොකද ඒකෙන් ඒක තියෙන දුක ඒකට අහුවෙච්ච අය විතරයි දන්නේ ඒක. මෙවැනි තවත් බොහෝ පිරිස් සිය අත්දැකීම් සියත ඔන්ලයින් කණ්ඩායම සමග ප්‍රකාශ කර සිටියා. සියත ටීවී සහ සියත FM YouTube චැනලය ඔස්සේ මෙම සම්පූර්ණ වාර්තාමය වැඩසටහන නැරඹීමට ඔබට හැකියාවක් පවතිනවා. මේ අතර සුනාමි ඛේදවාචකයෙන් දිවි අහිමි වූ ජනතාව සිහි කිරීම වෙනුවෙන් පැවති ප්‍රධාන සමරුම් උත්සවය හික්කඩුව තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකයේ අසලදී අද පෙරවරුවේ පැවැත්ුණා. සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පින් පැමිණවීම ප්‍රධාන තේමාව කරගත් ජාතික සුරක්ෂිතතා දිනය අද දින සමරනු ලැබුවා. ජාතික සුරක්ෂිතතා දින ප්‍රධාන සමරුම් උත්සවය පැවැත්වුණේ හික්කඩුව තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකයේ අභියසදී. මෙතර පැරැලිය දුම්රිය අනතුරට මුහුණ පෑ දුම්රියන්ජිම අද සුපුරුදු ලෙසම කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් නැරඹීම සිදු කළා. පැරැලිය දුම්රිය ස්මාරකය දක්වා පැමිණීමෙන් පසු එහිදී ආපදාවෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා සිහි කරමින් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළා. මෙම ඛේදවාචකයෙන් රළාතර සැඟවුණු ආදරණීයන් සිහිපත් කරමින් අද දවසේ 9:25 සිට 9:27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වනු ලැබුවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සුනාමියෙන් විපතට පත්වුවන් සිහිපත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වාභාවික ඛේදවාචකය සුනාමි ව්‍යසනයයි. එම බිහිසුණු අත්දැකීමේ අමිහිරි මතකයන් අප කිසිවිටකත් සිතින් බැහැර නොකළ යුතුයි. එය අතීත අත්දැකීමක් කර කරමින් ඉදිරියේදී එවන් විනාශ ඇතිවීම වළක්වා ගැනීම සඳහා පෙර සූදානම්ක වැදගත්කම ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා නව තාක්ෂණික ක්‍රමවේද සමග අනුගත විය යුතු අතර එම කටයුතු නිරන්තර සමාලෝචනයකටද එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද විජේරාම නිලනිවසේදී එම නිහඬතාවයට එක්වුණා. මෙතර සුනාමි ඛේදවාචකයට වසර 15ක් සපිරෙන අද දිනේ දිවයින පුරා තවත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. රත්නපුර නවනගරයේ පිහිටි සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී සුනාමි ව්‍යසනයෙන් විපතටපත් පුද්ගලයන් සිහිපත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. මේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ වැඩසටහනයි. හැට නගරයේදීද මියගිය පුත්කිරින් සිහිපත් කරමින් වැඩසටහනක් පැවැත්වුණා. මේ නාවලපිටිය දුම්රිය ස්ථානයයි. මඩකලපුව සුනාමි අනුස්මරණ ස්මාරකයේ ආසලත මියගිය පුත්කිරින් සිහිපත් කරමින් වැඩසටහනක් සංවිධානය කර තිබුණා. මේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ වැඩසටහනයි.
අක්මීමන කුරුඳුවත්ත ප්‍රදේශයේ සුනාමි ස්මාරකයේ අසලද අද අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. ගල් රෝමස්සල ජපන් සාම චෛත්‍යයේ විහාරාධිපති ජපන් ජාතික පූජ්‍ය ජී අසමි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හිරෝෂන් ජපන් භාෂා පාසලේදීත් සුනාමි අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සේවා ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන කිසියෙකුට අපහසුතාවයට පත් නොකර කඩිනමින් නිවැරදි සහ ප්‍රශස්ත සේවාවක් ලබා දීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවාවේ වගකීම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට අද පස්වරු එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඡායාරූප ගැනීමේ සිට රියතුරු බලපත්‍ර නිකුත් කිරීම දක්වා වූ සියලු අංශ ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය හමුවෙමින් ආයතනයේ ක්‍රියාකාරීත්වය විමසා බැලුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස අද පස්වරුවේ හදිසි පරීක්ෂාවකට ලක් කළා. මේ අතර තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ මෝසම ඉවත් කරගෙන තිබෙනවා. සුදුවැන් මගින් පුද්ගලින් පැහැර ගැනීම් සිදු කළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පසුගිය 19 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇප ආයුධම් පතක් ගොනු කරනු ලැබුවා. කෙසේ වුවත් අදාළ ඇප ආයුධම් පත අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප වීම හේතුවෙන් යලිත් ඇප ආයුධම් පතක් ගොනු කිරීමට හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා පසුගිය 20 වනදා කටයුතු කළා. අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 24 වනදා වරෙන්තු නිකුත් කරනු ලැබුවා. නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දිනිය මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කළා. ඒ අනුව අධිකරණයෙන් ලබා දුන් වරෙන්තුවද රැගෙන ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනරත්න මහතාගේ කොළඹ පිහිටි නිවසට ගියද ඔහු එම නිවසේ සිටියේ නැහැ. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනරත්න මහතාගේ බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගියද ඔහු එම නිවසේද නොසිටි බවටයි තොරතුරු වාර්තා වුණේ. එසේම තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ මෝසමක් ඉදිරිපත් කර තිබුණා. රාජිත සේනරත්න මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ රහස් පොලිසිය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති ආකාරය නීති විරෝධීවයි. එබැවින් ඒ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද රාජිත සේනරත්න හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා තිබුණා.
කෙසේ වෙතත් අදාළ මොසම අද පස්සරුව වන විට ඉවත් කර ගැනීමට රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයන් කටයුතු කරනු ලැබුවා. ඒ එම මොසම සලකා බැලීම අනවශ්‍ය බවට නීතිඥවරුන් දැනුම් දීමෙන් අනතුරුවයි. මේ අතර අද පස්සරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවස පරීක්ෂාවකට ලක් කළා. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල අද පස්වරුවේ සිට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් රැඳී සිටි අතර එම ස්ථානයේ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින්ද රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ අතර රාජිත සේනාරත්න මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙලෙස අදහස් පළ කළා. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා එයාම අධිකරණයට ගිහිල්ලා ඇන්ටිසිපේටරි බේල් ඇප්ලිකේෂන් එක කරලා අධිකරණයේ මේ ගැන සොයලා බලලා නියෝගයක් දෙයි. ඉන් පසුව තමයි වෙන මොනවද කරන්න ඕනේ. මේක එහෙම නැතුව එතුමාව කොමාරි අතරංගුවට ගන්න ඕනේ කියලා මේ හිරිහර කරන උවණාවෙන් ක්‍රියාවලිය සම්බන්ධයෙන් මම දමන ජාතික සන්නානයේ වශයෙන් මම කියන්නේ කවුරු වුණොත් මොන පක්ෂේ වුණොත් මේ වගේ ක්‍රියාවලියට අපි මේ විරෝධතාවය අපි පළ කරන සිද්ධ. අම් මන්ත්‍රීවරයෙක්ට ඡන්ද කාලේ කරන්න පුළුවන් ප්‍රකාශ තියලා ඒ ප්‍රකාශ කිරීම තුලින් මෙවැනි නීතිමය පියවර ගන්නවා නම් ඒක මූලික අයිතිවාසිකමකට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේක හරිද නැද්ද කියන එක ඔයලා බැලීම අත්‍යවශ්‍යයි. නමුත් ඒ කරපු ක්‍රියාව කවුද කරේ ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිපාක ලබා ගන්න තියෙන තවත් එක්කෙනෙක් නම් ඒක ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කළා ඒ මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය සහ ජනතාවගේ දැනුවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ කියන එක අප මේ අවස්ථාවේ නැවත මතක් කරනවා. අපේ දේශපාලඥයෝ වගේ බොරු පට්ටපල් බොරු කියනවා. නමුත් ඒක ඇවිල්ලා පාලනය කරන්න අවශ්‍යයි. නමුත් ඒක පාලනය කරන්නේ නිදහස නොදීමෙන් නෙමෙයි. ඉතින් මෙතන ඇති කරන්න හදන්නේ ඇත්තටම බියක් ඇති කරන්න යන්නේ. මේ රටේ කවරදාකවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැරදි කරුණක් කිව්වා කියලා අපරාධ නඩුවක් දාලා නැහැ. එහෙම නඩු පවරන්න මේ රටේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ හරි වෙනත් විශේෂිත දණ්ඩ නීතියක් යටතේ හරි කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එහෙම දේශපාලඥයන් ප්‍රවෘත්ති සාකච්ඡාවල හෝ වේදිකාවල කියන කරුණු මත ඒ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය අනුව නඩු පවරනවා නම් මං හිතනවා මේ රටේ ඉන්න දේශපාලඥයන් සියලු දෙනාටම විරුද්ධව මේ නඩු පවරන්න වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයෙකුට ඇවිල්ලා පුද්ගලයන් දෙන්නෙක් කියනවා සුදු ඈන් වලට සම්බන්ධ වුණ අය වශයෙන් හඳුන්වා දෙමින් මේ සුදු ඈන් වල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කරනවා. ඒ වගේම ඔවුන් දෙපළ කියනවා මේ සම්බන්ධයෙන් පොයිමන්ට් එකක් අරන් දෙන්න මේක රටට කියන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ඒ අපේ සංවිධායකවරයා රාජිත සේනාරත්න මැතිතුමා හමු වෙලා මේ පිළිබඳව තොරතුරු ලබා දෙන්නේ. කතා කිරීමේ අයිතිය ඕන කෙනෙකුට තියෙනවා. දේශපාලඥයෙක් වශයෙන් උත් රාජිත සේනාරත්න මැතිතුමා කරනු ලැබුවේ සමාජයේ පොදු යහපත වෙනුවෙන් මෙවැනි කරුණු කාරණා ගෙනහැර දැක්වීම තමයි කරනු ලැබුවේ. රාජිත සේනාරත්න මැතිතුමා අත්අඩංගුවට ගැනීමට සූදානම්වත් තියෙන බව තොරතුරු ලැබුණා. ඒ අනුව රාජිත සේනාරත්න මැතිතුමා අපේක්ෂිත ඇප ඉල්ලීම් කරා. ඒ අනුව මේ මාස 30 වෙනිදා ඒ නඩුව ගැනීමට තීරණය කරලා තිබියදී මේ වෙනකොට වරින්තුවන් නිකුත් කරලා තියෙනවා රාජිත සේනාරත්න මැතිතුමා. ඉවසන්න බැරිව මේ පරිගැනීමේ චේතනාවෙන් ආණ්ඩුවට විරුද්ධව යන දේශපාලඥයෝ අරගෙන ඒගොල්ලන්ව විවිධ ආකාරයෙන් මර්ධනය කරන්න උත්සාහ කරන බව පැහැදිලිව පේනවා. මේ රටේ ජනතාව දැනුවත් කරලා අපි ඉදිරියට මේකට විරුද්ධව දැවැන්ත බලවේගයක් හදලා මෙය ජනතාව අතරට ගෙනල්ලා ජනගත කරලා අපි බලාපොරොත්තු වෙනවා මේකට විරුද්ධව හඬක් නගලා ජනතාව ඊළඟ මහමැතිවරණයේදී පාඩමක් උගන්වන තැනට ගේන්න. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද රාජිත ඇමතිතුමා මේ වගේ සුදු ඈන් විකෘතියක් රටේ තියෙනවා කියලා යම් පුජ්‍යලව දෙන්නෙක්ගේ සාක්ෂි ඇතුව ඉදිරිපත් කළ ප්‍රදර්ශනය. ඒක උඩ ඒ දෙන්න අල්ලගෙන ඉන්නවා. දැන් ඒව ගැන හොයනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ නියම තොරතුරක් ඉදිරිපත් වෙච්චි රටේ නායකයෙක් රාජිත අමාත්‍යවරයෙක් එයාව අරගෙන ගිහිල්ලා සුදු ඈන් විකෘතිය මේ රටේ නැහැ කියලා ඔප්පු කරන්න හිතාගෙන ඉන්නවා නම් ලොකු වරද්දක් තමයි මේ ආණ්ඩුව කරන්නේ. ඒ නිසා
විදිය ඕනම බලපෑම් වලට මුහුණ දෙන්න අපි සූදානම්. ඒ නිසා රාජිත ඇමතිතුමා මේ විදියට ඉන්නට හසු කළා. ඔය සුදු වෑන් විකෘතිය මේ ක්‍රියාත්මක කරමින් යන ගමන වහම නවත්තන්න කියලා. රට තුළ පවතින නීතිය සියල්ලන්ටම එක ලෙස ක්‍රියාත්මක වන බවත් යම් වරදක් කර ඇතනම් ඊට නිසි දඬුවම් ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම තීරණය කරන්නේ ගරු අධිකරණය 2015 මාර්තු 3 වෙනිදා අපි ගිහිල්ලා අල්ලා සෝදුෂන් විමර්ශන කමිෂන් තබවට පැමිණිල්ලක් අඩු ගානේ පැමිණිල්ල විභාග කළේවත් නැහැ. දේශපාලන බලයෙන් ඒක යටපත් කරගත්. ඊට පස්සේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ බරපතල චෝදනාවක් එල්ල කළා. සාක්ෂි සහිතව ඔප්පු කළා පෙන්නුවා. ඒකත් දේශපාලන බලය පාවිච්චි කළා යට කළා. ආසන්න සිදුවීම තමයි මේ සුදු වෑන් පිළිබඳ කෝලම. මේ පිළිබඳ කිසි විශේෂත්වයක් නැහැ. ගරු අධිකරණයත් පොලිසියත් රාජසේනාරත්න විරුද්ධව පරීක්ෂණ පවත්වනවා, විමර්ශන සිදු කරනවා. ඒ විමර්ශන ඉතාම විනිවිද භාවයෙන් සිදුවන විමර්ශන, පාරදුෂ්‍ය භාවයෙන් පිළිදෙන විමර්ශන. රාජසේනාරත්න හිටපු ඇමතිවරයාටත් මේ නීති එකයි, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ටත් එකයි, විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් එකයි, සාමාන්‍ය පුරවැසියන්ටත් එකයි, කාටත් මේ නීති එකයි. වත්මන් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී ජනතාවට ලබා දුන් පොරොන්දු වලට හාත්පසින්ම පටහැනි ක්‍රියා සිදු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමි. වර්තමාන පාලනය පිහිටුවාගෙන යම් කාලයක් ගත වී තිබුණා. ඔවුන් පාලනය බිහිකර ගැනීමේදී දෙන්න එකඟතාවය සහ ජනතා හමුවේ දෙන්න පොරොන්දු වලට පටහැනිව තමයි කටයුතු කරමින් තිබෙන්නේ. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ පාලනය ගොඩනැගීමේදී ඔවුන් විශාල ලෙස අධිරාජ්‍ය විරෝධී, එක්සත් ජනපද විරෝධී ප්‍රතිපත්තියකින් කටයුතු කරන බව තමයි පෙන්නුම් කරමින් තිබුණේ. අපි දන්නවා ඇමරිකන් එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල් ලෝකෙ පුරා පරිධියේ පිහිටි රාජ්‍යයන් වෙත තමන්ගේ ආර්ථික, දේශපාලන, යුදමය, සංස්කෘතිමය මැදිහත්වීම් සිදු කරමින් තිබෙනවා. ඒ සඳහා ලංකාව කෙරෙහි බලපාන විවිධ ගිවිසුම් පිළිබඳව සාකච්ඡාවන් පහුගිය පාලනය විසින් ආරම්භ කර තිබුණා. ඒට එරෙහි විශාල ජනමතයක් අපේ රටේ ගොඩනැගිලා තිබුණා. වර්තමාන පාලනය විසින් සිදු කරන ලද්දේ තමයි එම ගොඩනැගී තිබෙන ජනමතය තමන්ට අවසි ආකාරයෙන් කොල්ල කෑමේ ප්‍රයෝගයක නිරත වූ බව තමයි දැන් පෙන්වන්න ගන්න. අදිතා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශන පත් කර තිබෙනවා හම්බන්තොට වරාය චීනයට පැවරීම නිවැරදි බව. ඒ කිසිදු සමාලෝචනයකට කිසිදු පසු ඇගීමකට සූදානම් නොවන බව තමයි ඔවුන් ප්‍රකාශන පත් කර තිබෙන්නේ. එනිසා ඔවුන් කරන ලද ප්‍රකාශ සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අතර විශාල පරස්පරතාවයක් අද නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ඔබට මතක ඇති ඔවුන් විශාල ලෙස ප්‍රකාශන පත් කර ජීවන වීදෙම ඉහළ ගොස් තිබෙනවා. සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ආහාර මල්ලක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන වටපිටාව නිර්මාණය කරනවා කියලා. අද මොකද සිදුවී තිබෙන්නේ? සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල ජනතාවට මිලදී ගැනීමට නොහැකි මට්ටමේ මිල ඉහළ යාමට ලක් වී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව කියන දේ සහ කරන දේ අතර පරස්පරයක් නිර්මාණය වී තිබෙනවා. කුමන තරාතිරමකට අයත් පුද්ගලයෙකු වුවද අධිකරණය විසින් ලබා දෙන නියෝගවලට අවනති විය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ හදිසි නිරීක්ෂණයක් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රාජිත මාතවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නියෝග කරලත් මේ වෙනකොට මේ රජයට අත්අඩංගුවට ගන්න බැරිවීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි දේශපාලඥ වෙන්න පුළුවන්, ඇමතිවරු වෙන්න පුළුවන්, මන්ත්‍රීවරු වෙන්න පුළුවන්, මෙන්න නිලධාරියෙක් වෙන්න පුළුවන්. අධිකරණයේ නියෝගයක් දුන්නොත් ඒකට ආවනත වෙලා කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. මේ වෙලාවේ එහෙම නැතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. සියලු දෙනා මේ රටේ පිළිගන්නවා සාදීන අධිකරණ පද්ධතියක් මේ රටේ තිබෙන්නේ කියලා. දැන් එක්සත් ජාතික පක්ෂයේ චෝදනා කරන උතුම්ල දේශපාලන පරිගණීමක් සිදු කරනවා. ඉතින් මේ ආණ්ඩුවට මම හිතන්නේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට, ඇමතිවරු 15යින් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට විශාල වැඩ කොටසක් පැවරලා තියෙනවා. ඒ වැඩ කොටස තමයි මේ කරන්නේ මහන්සියලා. ඕවයි පස්සේ දුවලා කාලය ගත කරන්න යනවා කියලා මම නම් හිතන්නේ. දුන රජයේ බලයට පත් වෙන පෙර කියපු දේවල්, කරපු දේවල් සාමාන්‍යයෙන් දැන් මේ වගේ වෙනකොට වෙන්නේ නැහැ කියන එක ජනතාව චෝදනාවක් තියෙනවා. මොකද කියපු දේවල් වලට වැඩිහා දේවල් නෙකලා තියෙන්නේ. ඒ තමයි පොරොන්දුනේ නැහැනේ මේ තමන්ගේ තියෙන වරප්‍රසාද කප්පාදු කරගෙන, සේවකයෝ අඩු කරගෙන, වාහන ආරක්ෂාව අඩු කරගෙන, එතුමා ඒ පොරොන්දු නොවිච්ච දේවල් ගොඩක් කරපු නායකයෙක්. නාස්ති යාම කරගෙන වංචාවට දූෂණයට එරෙහිව තදින් ඉන්න නායකයෙක්. ඒ නිසා එතුමා ඒ කරගෙන යන කාර්යයට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අමාත්‍යවරු විදියටත් ඒ වගේම අපේ සියලුම රජයේ වෙනුවෙන් කැප වෙලා තියෙනවා. අපි ශ්‍රී ලංකාවේ දවස් පක්ෂය අනාගතයට මොකද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාගතයට වැඩි අපි බැලුවා ගිය මැතිවරණදී රටේ අනාගතය. මේ රටේ අනාගතය පිළිබඳව බැලුවම ඒක පිළිබඳව අපිට 100%ක් සතුටු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය පිළිබඳවත් අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ඒ සඳහා මැදිහත් වෙලා කියලා. මොකද එතුමන්ලගේ පියා බණ්ඩාරනායක මැතිතුමත් එක්ක මුල් වෙලා ආරම්භ කරපු මේ පක්ෂය වැටෙන්න දෙන එකක් නැහැ කියලා ලොකු විශ්වාසකින් තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් පහළ මට්ටම් වල ඉන්න අයගේ අම් යම් කෙනෙහිලිකම් අඩුපාඩු ඒ වගේවා තියෙනවා. ඉතින් ඒවා අපි ඉවසා දරාගෙන ඉන්නවා. රට වෙනුවෙන් අපි මේ කාර්යභාරයට සහාය දෙන්න අපේ පූර්ණ විශ්වාසය ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් පිළිබඳව තියෙනවා. බඩුමිලි ඉලියම් සම්බන්ධයෙන් රජය මේකට පියවර කරන්නේ නැහැ කියලා ජනතාව චෝදනාවක් තියෙනවා. ජීවන වියදම් කමිටුව පසුගිය දිනවල රැස් වෙලා තීන්දුව තියෙන රාශියක් ගත්තා. මම දන්නා එක දිගට මාස 6ක් වැහපු කාලයක් මගේ ජීවිතේ නම් මතකේ නැහැ. මේ ඒ தත්ත්වය තමයි. ඉතින් අපිට ඒවට මූණ දෙන්න වෙනවා. ඉදිරියේ දින කෙලවලු අපිට මිල ගියා කියලා රටින් ගේන්න බෑනේ. දැන් ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කාලය අවිල්ල තියෙන්නේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට වගා කිරීම පිළිබඳ. අපිට පුළුවන් ග්‍රීන් හවුස් වලට ගියා නම් කෙලවලු හැමදාම ගන්න පුළුවන්. ඒතර වැස්සත් ප්‍රශ්නයක් නැහැ, පෑවුවත් ප්‍රශ්නයක් නැහැ. ඒවට අනාගතයේදී ජනාධිපතිතුමා යොමු වෙයි කියලා අපි එතුමගේ අවධානයත් යොමු කරනවා කැබිනට් මණ්ඩලයේදී. අපි රජය ඒ වෙනුවෙන් කටයුතු කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණෝග මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් යලිත් කතානායක කරු ජයසූරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කතානායක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණෝග මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙතෙක් ක්‍රියාත්මක වූ සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවට ගැනීම පිළිබඳව කතානායකවරයා විසින් සිය මතය ප්‍රකාශ කිරීමත් එම මන්ත්‍රීවරයාගේ සූදුක් විමසීමට බන්ධනාගාරය වෙත යාමත් පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් විසින් පළ කර ඇති අදහස් අවධානයට ලක්ව ඇති බවයි. මෙම සිද්ධියදී කතානායකවරයා විසින් අවධාරණය කරන ලද්දේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සාධාරණ හේතුවක් මත අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිසිදු විවාදයක් නොමැති නමුත් එහිදී නිසි ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි. මින් පෙර නිසියාකාරව අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වුවද වරප්‍රසාද පිළිබඳව සැලකිලිමත් වීමේදී කතානායකවරයාගෙන් එම අයවරුන් දේශපාලන පක්ෂ පිළිබඳව සැලකිල්ලට නොගත් බව අදාළ මන්ත්‍රීවරුන්ගේ හර්ධ සාක්ෂියට රහසක් නොවන බවද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. කෙසේ වෙතත් පාටලී චම්පික රණෝග මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලද්දේ සහ බන්ධනාගාරයේ වෙත ගොස් ඔහුගේ සුවදුක් විමසීමට කටයුතු කරනු ලැබුවේ පවතින සම්ප්‍රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුට බලවත් අසාධාරණයක් සිදු වූ බැවින් බවද මෙම නිවේදනයේ දැක්වෙනවා. සම්ප්‍රදායට පටහැනිව අත්අඩංගුවටගත් මන්ත්‍රීවරයෙකු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන් කතානායකවරයා සුරකීමට උත්සාහ දරනුයේ එක් පක්ෂයක හෝ එක් පුද්ගලයෙකුගේ වරප්‍රසාද නොවන බවද අවධාරණය කරන බවත් වර්තමානයේ මෙන්ම අනාගතයේදී සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තු ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් තුළින් හිමිවන වරප්‍රසාද සුරකීමේ සිය වගකීම් ඉටු කිරීම එමගින් සිදු වනු ඇති බවත් කවර විවේචන හෝ අභියෝග හමුවේ වුවද එම වගකීම් ඉටු කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා තවදුරටත් කැපවීමට කතානායකවරයා කිසි විටකත් පසුබට නොවන බවටත් කතානායක කාර්යාලය හිටපු අමාත්‍ය පාටලී චම්පික රණෝග මහතා සම්බන්ධ නඩු කටයුත්ත විමර්ශනය කිරීම දේශපාලන පලිගැනීමක් ලෙස ලාගු නොකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සිවි රත්නායක මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා මේ බව පැවසුවා. දැන් චම්පික රණෝයක හිටපු ඇමතිවරයා ඒ මන්ත්‍රීතුමා ඔහුට පලිගැනීමක් හැටියට වාද දක්වන්න යනවා. නමුත් අත්අඩංගුවට ගන්නකොට දේශපාලන පලිගැනීම. අත්අඩංගුවේ නිදහස් වෙලා අපදෙනකොට අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරනවා. අත්අඩංගුව ගන්නෙ තාණ්ඩුවක් නෙවෙයිනේ. ආණ්ඩුවක් බල කරලත් නෙවෙයිනේ. නඩුවක් දාපුවම නඩුවේ පිළිබඳව ඒ සඳහා විමර්ශනය කළ යුතුයි. ඒක නිසා ඒක ලඟු කරන්න එපා. දේශපාලන පලිගැනීම හැටියට සාධාරණත්වයේ ඉෂ්ටු වීතුයි ජනතාවට. අද කාලේ ජනතාවගෙන් සෙල්ලම් කරන්න පුළුවන් කමක් නැහැ. හැම කෙනාම අවදින් ඉන්නේ. ඇත්තටම දේශපාලඥයනි මම අවුරුදු 25ක් දේශපාලන ශිෂ්‍යත්වයේ ඉන්නවා. මේ ඔක්කොම හිතවත්තු තමයි. හැබැයි හිතවත්කමයි මනුස්සකමයි දෙකක්. මේ මනුස්සකමෙන් ජනතා පීඩනයට ලක් කරුවා නම් ඔහු විඳවන්න ඕනේ. එච්චර ලොකුවට කතා කරපු මනුස්සයා මොකටද ඇඟිලා ඉන්නේ? මේ රාජිතත් ඉන්නතන හොයාගයි ඉස්සරහට ඒවයි. අපි මාසය ඉපදිලා මේ තාම මාසෙන් මේ ඔක්කොම කරන්න විස්ම කර්මයක් නෙවෙයි. ඒ නිසා ඉදිරියේදී ඔය ටික ඇදලා ගන්න ඕගොල්ලොම කතා කරන්න අපිත් කතා කරලා දෙන්න. ඔබතුමාගේ 2015 වට පෙරවිච්ච දේවලුත් දැන් මේ ආණ්ඩුවේදී ඇහෙයි කියලාද? ඔව් ඇහෙනවා. ඔව් ඇහෙන්න එපා. යුක්තිය පසඳීමේ ආයතනයක් නම් හරියාකාරව අහලා තීන්දුව දිය යුතු. නිකන් අකරාණේ දාලා තියෙනවා නම් අකටයුතු විදිහට දාලා තියෙනවා නම් දී ඔවුන් කවුද කියලා හොයාගන්න පුළුවන්. ගෙසරේ මම කියන්නේ මම රාජපක්ෂවරුන් කඩේ යනවා නේ. ගෙසරේ ඒ පවුලටම දාපු නඩුවල නඩු නිමිත්තත් එක්ක දෙන්න එපැයි, කියන්න එපැයි, නඩු දාන්න එපැයි.
දැන් මේ රාජදලයි නඩුත් ඒ විදිහටම වෙයිද දැන්? බඩේ ඉන්න දරුවන් අනාගතවහලන්න මට බෑ. බලමු. ඔවුන් අවුරුදු 4මාරක් ගත කරා ඔය සියල්ලම කරලා ඉවරයක් කරන්න. නමුත් 4මාරෙන් බැරුණා. ඔබතුමාලට 4මාරක්ම යයිද මේ නඩු ඉවර කරන්න ඒ වගේ. මමයි ඔබයි වෙනස්. මේක විතරක් මතක තියාගන්න. ඒ කියන්නේ මේ ආණ්ඩුව වෙනස් ගිය ආණ්ඩුවට වඩා. ඔව්. ඒකනේ ජනතා විශ්වාසය දෙන්නේ. වසර 10කට පසු ඉතා දුර්ලභ ගණයේ දැකගත හැකි වලයාකාර සූර්ය ග්‍රහණයක් ශ්‍රී ලංකා වාසීන්ට අද පෙරවරුවේ දැක ගැනීමට අවස්ථාව උදා වුණා. සූර්ය සහ පෘථිවි අතරට චන්ද්‍රයා පැමිණීමේදී සූර්යා චන්ද්‍රයාගෙන් මුවවීම සූර්ය ග්‍රහණයක් ලෙස හැඳින්වෙනවා. එය නුව වසර 10කට පසු සිදුවන විරල ගණයේ වලයාකාර සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 8ට පමණ සවුදි අරාබියේ දමාම් නගරයට ආසන්නයෙන් ආරම්භ වී ඉන්දියන් සාගරයේ මතින් දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකට ප්‍රථමයෙන් දර්ශනය වී තිබෙනවා. අද දෙසූ මෙම වලයාකාර සූර්ය ග්‍රහණයේ උච්චතම අවස්ථාව අද පෙරවරු 9:34 සිට මිනිත්තු 3ක් පැවති අතර පෙරවරු 8:10 සිට පෙරවරු 11:25 දක්වා පැය 3කුත් මිනිත්තු 15කට ආසන්න කාලයක් මෙම සූර්ය ග්‍රහණය දැක ගැනීමට හැකි වුණා. මෙය වලයාකාර සූර්ය ග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවේ යාපනය, කිරිනොච්චිය, මුලතිව් හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට දිසූ අතර සෙසු ප්‍රදේශවලට අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසයි දර්ශනය වී ඇතේ. දෙවෙනි බොහෝ ප්‍රදේශවලට පැහැදිලිව දැක ගැනීමට හැකියාව ලැබුණු මෙම සූර්ය ග්‍රහණය යාපනය ප්‍රදේශයට දිස්ුවේ මේ ආකාරයෙන්. දැන් මෙතෙන්දී අපිට පේන්නේ සූර්යාගේ වටේට ගිනි වළල්ලක් වගේ. චන්ද්‍රයා මැදට ඇවිල්ලා වැහෙනවා. ඉතින් ඒ නිසා එය ඉතා විරල අවස්ථාවක්. නැවතත් මෙවැන්න 2031 මේ මාසේ 31 තමයි අපිට දැర్శණය වෙන්න තියෙන්නේ. මේ කිලිනොච්චිය ප්‍රදේශයට සූර්ය ග්‍රහණය දිස්ුව ආකාරයයි. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයක මුලදෙව් වෙරළෙදී එහි වලයාකාර අවස්ථාව තිරයක් මතට පතිත කළේ මෙලෙසින්. කොළඹ නගරයට සූර්ය ග්‍රහණය දිස්ුව ආකාරය නැරඹීම සඳහා ග්‍රහලෝකාගාරයෙන් ජනතාවට අවස්ථාව සරසා දී තිබුණේ මේ ආකාරයෙන්. මහනුවර අකුරණ ප්‍රදේශයට සූර්ය ග්‍රහණය දිස්ුවේ මේ ආකාරයෙන්. මෙම සූර්ය ග්‍රහණයේ හේතුවෙන් කඩුගන්නව ප්‍රදේශයේ ගස්වල සෙවණලි දිස්ුවේ මෙලෙසයි. මේ දඹුල්ල ප්‍රදේශයට දුර්ලභ වලයාකාර සූර්ය ග්‍රහණය දිස්ුව ආකාරයයි. වසර ගණනාවකට පසු දිස්ු සූර්ය ග්‍රහණය නුවරළිය දිස්ත්‍රික්කයට අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දැర్శණය වූ පවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙතර මාදම්පේ ප්‍රදේශයේදී යුරේනියා තාරකා සංසදය සහ මාදම්පේ විදාතා මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සඳහා සූර්ය ග්‍රහණය නැරඹීමේ අවස්ථාව සරසා දී තිබෙනවා. මේ කුරුණෑගල ප්‍රදේශයට වලයාකාර සූර්ය ග්‍රහණය දිස්ු ආකාරයයි. මතකම ප්‍රදේශයේ ජනතාවට වලයාකාර සූර්ය ග්‍රහණය දැක ගැනීමට හැකිවේ මෙලෙසයි. මෙම දුර්ලභ වලයාකාර සූර්ය ග්‍රහණය පිළිබඳව BBC පුවත් සේවයද වාර්තා කර තිබුණා. සවුදි අරාබියට මෙම දුර්ලභ සූර්ය ග්‍රහණය දිස්ුවේ මේ ආකාරයෙන්. මේ එම සූර්ය ග්‍රහණය ඉන්දියාවට දැర్శණීය වූ ආකාරයයි. අවසන් වරට මෙවැනි සූර්ය ග්‍රහණයක් 2010 වර්ෂයේදී දැర్శණය වී ඇති අතර නැවත වරක් මෙවැනි සූර්ය ග්‍රහණයක් දැක බලා ගැනීමට හැකියාව පවතින්නේ 2031 වර්ෂයේ වීම විශේෂත්වයක්. එම පොත සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඉනිමාවට පත්වන්නේ අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.